පළමුවන කියවීම සලමන්ගේ ප්‍රඥාව නම් පොතෙන් ගත් පාඨයකි. ප්‍රඥාව දීප්තිමත්ය. ඒ මලානික නොවේ. ඇයට ප්‍රේම කරන අයට ඇය හොඳින් පෙනේ. ඇය සොයන අය ඇය ලබා ගන්න ඇත. තමාට ආශා කරන අය ගැන ඇය කලින් දැනගෙන ඔවුන්ට ප්‍රකාශ වනු ඇත. ඇය එනතෙක් වේලාසමින් බලා සිටින්න. ඔබට කරදරයක් නොවනු ඇත. ඔබේ දොරටු ළඟ ඇය සිටිනු ඔබට හමු වේ. ඇය ගැන සිටීම පවා අංග සම්පූර්ණ දැනුමක් ලැබීමයි. ඇය ගැන පරීක්ෂාකාරීව සිටින්න. එවිට විගස කරදර ඔබෙන් දුරවනු ඇත. ඇය ලබා ගැනීමට සුදුසු අය සොයමින් ඇය සැරිසරනු ඇත. ඔවුන්ගේ සිත් සතන් තුළ ඇය ඔවුන්ට මුදු මොලොක් ලෙස ප්‍රකාශ වනු ඇත. දේව වාක්‍යයේ සේය. දෙවන කියවීම. සහෝදරවරුනි, මතු බලාපොරොත්තුවක් නැති සෙසු අයමෙන් ඔබ ශෝක නොවනු පිණිස මියගියවුන් ගැන ඔබ නොදැන සිටීම කිසිසේත් අපගේ කැමැත්ත නොවේ. ජේසුස් වහන්සේ නැසී නැවත උත්තාන වූ සේකැයි අපි අදහමු. එසේද ජේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමින් පරලෝ සැපත් වූ අය උන්වහන්සේ මගින් දෙවියන් වහන්සේ නැවත ගෙනෙන සේකැයිද අදහමු. අප දැන් ඔබට කියන්නේ ස්වාමින් වහන්සේම වදාළ කරුණකි. එනම් ස්වාමින් වහන්සේගේ ආගමනයේදී ජීවත්ව සිටින අපට පරලෝ සැපත් වූ අයට නොමැති විශේෂ වාසියක් ඇති බවය. මන්ද ස්වාමින් වහන්සේම අනදීමේ ශබ්දයද, අග්‍ර දේව දූතයෙකුගේ හඬද, දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයද ඇතිව ස්වර්ගයෙන් බැස වදාළ සේක. ක්‍රිස්තුන් වහන්සේ අදහමින් පරලෝ සැපත් වූ අය පළමු කොට නැගිටින්නෝය. එවිට ජීවතුන් අතර සිටින අපි ඔවුන් සමග ස්වාමින් වහන්සේ හමුවන පිණිස වලාකුළු වලින් අහසට ඔසවා ගන්න ලබන්නෙමු. මෙසේ අපි නිතරම ස්වාමින් වහන්සේ සමග සිටින්නෙමු. එහෙන් මේ වචන වලින් එකිනෙකා සනසන්න. දේව වාක්‍යය එසේය. අවදිව ඉන්න, සූදානම්ව සිටින්න. කුමක් නිසාද ඔබ බලාපොරොත්තු නොවන පැයකදී මනුෂ්‍ය පුත්‍රයාණු වඩින සේක? සුවිශේෂක මතයුතුමාන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වර්ග රාජ්‍ය මෙසේ උපමා කළ හැකිය. තෙල් පහන් ගෙන මනාලයා පෙරමගට යුවතියෝ දස දෙනෙක් ගියෝය. ඔවුන් අතරෙන් පස් දෙනෙක් නුවණ නැති අයය, පස් දෙනෙක් නුවණ ඇති අය. නුවණ නැති අය සිය පහන් ගෙන යද්දී ඒ සමග තෙල් ගෙන ගියේ නැත. එහෙත් නුවණ ඇති අය සිය පහන් ගෙන යද්දී ඒ සමග බඳුන්හි තෙල්ද ගෙන ගියහ. මනාලයාගේ පැමිණීම පමා වූ කල ඒ සියල්ලෝම නිදිබර වී නිදාගත්. මධ්‍යම රාත්‍රියේදී අන්න මනාලයා ඔහු පෙරමගට යන්නැයි හඬක් විය. එවිට ඒ සියලු යුවතියෝ නැගිට සිය පහන්වල තිර සකස් කළහ. ඉකල නුවණ නැති අය, අපේ පහන් නිවිගෙන යයි, ඔබගේ තෙල්වලින් ටිකක් අපට දෙන්නැයි නුවණ ඇති අයට කීහ. එහෙත් නුවණ ඇති අය එසේ කළ නොහැක. අප දෙගොල්ලන්ටම සෑහෙන තරම් තෙල් මෙහි නැත. එබැවින් වෙළඳහලට ගොස් ඔබම මිලදී තෙල් ගන්නැයි පිළිතුරු දුන්හ. ඔවුන් ගිය පසු මනාලයා ආවේය. සූදානම්ව සිටි පස් දෙනා ඔහු සමග මංගලෝත්සවයට ගියහ. ඔවුන් ඇතුළු වූ විට දොර වසන ලදී. පසු අනෙක යෝධියෝ අවුත් ස්වාමිනී ස්වාමිනී අපට දොර ඇරිය බැනවයි කීහ. එහෙත් මනාලයා මම ඔබ කිසිසේත් නොහඳුනමි පිළිතුරු දුන්නේය. එබැවින් දවසවත් පැයවත් ඔබ නොදන්නා නිසා අවදිව ඉන්නැයි ස්වාමින් වහන්සේ වදාළ සේක. ස්වාමින් වහන්සේගේ සුභ වදන මෙසේය. ක්‍රිස්තුතුමන් තුළ ප්‍රේමවන්ත සොයුරසෝරියනි, ඈත අතීතයේ රජවරු තම රාජධානිය වටා කොටු පවුරක් බැන්දා. මුළු රාජධානිය වටාම බැරි නම් තමන්ගේ ප්‍රධාන නුවර වටාවත් කොටු පවුරක් බැන්දා. මේ කොටු පවුර බැඳලා නිකන් හිටියේ නැහැ.
මේ හැම කොටු පෞරකම තැනින් තැන පුංචි කුටි හැදුවා රාත්‍රි කාලේ ආරක්ෂකයින්ව රඳවන්න. කොටු පෞරු නැති රාජධානියක් නම් තැනින් තැන මුරාට්ටාල තැනුවා ආරක්ෂකයින් සඳහා. මුහුදින් වට වෙන රාජ්‍යයක් නම් වෙරළ තීරේ කාලතුවක්කු සමග මුරකුටි හැදුවා. මේ සියල්ලේ අරමුණ වුණේ තම රාජධානිය සතුරු සේනාවන්ගෙන් ආරක්ෂා කිරීමයි. මේ කොටු පෞරුවල මුර අට්ටාලවල හැම වෙලාවකම කෙනෙක් හිටියා. රෑට නම් මේ පුද්ගලයන් නිදියගන්නේ නැතුව මුළු රෑම ඇහැරගෙන හොඳ අවධානයකින් සතරාත බලමින් හිටියා. අද නම් මේ අපට ඒ තරම් තේරෙන්නේ නැහැ. නමුත් එදා අතීතේ අද වගේ නෙවෙයි. අද පිටරටකින් ඇවිල්ලා හදිස්සියේ රටකට ගහලා ඒ රට අල්ලගන්නේ නැහැ. මුළු ලෝකේම රටවල් අන්තර්ජාතිකව බැඳිලා ශිෂ්ට සම්පන්න නීති පද්ධතියකින් මුළු ලෝකයම බැඳිලායි තියෙන්නේ. නමුත් එදා කාලේ ජාත්‍යන්තර සබඳතා ජාත්‍යන්තර නීති තිබුණේ නැහැ. ඒ වගේම ලෝකේ රටක් බලවත් වෙනවයි කියන්නේ තමන්ට හැකිතරම් අනෙක් රටවල් ආක්‍රමණය කරලා ඒව අල්ලගෙන තම ආධිපත්‍යයට ගැනීමයි. ඒ නිසා යුද ශක්තියෙන් බලවත් රටවල් හැම වෙලාවෙම උත්සාහ කළේ තවත් රාජ්‍යයක් ආක්‍රමණය කරලා ඒ යුද සොල්දාදුවන්ව මරලා දාලා රටේ රජුව අත්අඩංගුවට අරගෙන ඒ රට අත්පත් කර ගැනීමටයි. මේ අරමුණ ඉටු කර ගන්නට හැම වෙලාවෙම මෙම සතුරු හමුදාවල් තවත් රටක් ආක්‍රමණය කරන්නට ආවේ ක්ෂණයකින්, කවුරුවත් බලාපොරොත්තු නොවන මොහොතක. ඒ විශේෂයෙන්ම රාත්‍රි කාලේ. ඉතින් ඒ නිසා තමයි රජවරුන් තම නුවර වටා මේ මුර අට්ටාල හදලා ඒවල නුවර රකින මුරකරුවන් රැඳෙව්වේ. ඉතින් රටක රජු කොයිතරම් බලවත් වුණත්, රාජ්‍යයේ කොටු පෞර කොයිතරම් ශක්තිමත් වුණත්, රටේ යුද හමුදාව කොයිතරම් බලවත් වුණත් වැඩක් නැහැ. මේ රාත්‍රි මුරකරුවන් හරියට හිටියේ නැත්නම් අනෙක ඒ මුරබටයින් කොයිතරම් දක්ෂ යුද බටයන් වුණත් වැඩක් නැහැ ඔවුන් නිදිය ගන්න අය නම්. ඒ නිසා මුළු රාජ්‍යයම සහ රාජ්‍යයේ රජුගේ ඇතුළු ජනතාවගේම ආරක්ෂාව රැඳිලා තිබුණේ මේ මුරසෙබළුන් අවදිව සිටීම මතයි. රටේ රජු සහ ජනතාව රාත්‍රියට සුවසේ නිදිය ගත්තේ මේ මුරසෙබළුන් මුළු රෑම අවදිව සිටිනවා කියන විශ්වාසය මතයි. එසේනම් ඈත අතීතේ මේ මුරසෙබළුන්ගේ නොනිදා සිටීම ඉතාමත්ම වැදගත් වටිනා දෙයක් වුණා. අන්න එවැනි දෙයක් තමයි ප්‍රේමවන්තේනි අද ක්‍රිස්තුන් වහන්සේ මේ උපමාව මගින් පවසන්නේ. සූදානමක් නොමැතිව නිදාගෙන සිටිය යුවතිය පස් දෙනාට මනාලයව මුණ ගැහෙන්න බැරුව යනවා. ක්‍රිස්තුන් වහන්සේ කියනවා මනාලය පැමිණෙන වෙලාවවත් දිනයවත් ඔබ නොදන්නා බැවින් අවදිව සිටින්නට කියලා. ඒ කියන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ දෙවන පැමිණීමයි. එහෙමත් නැත්නම් ලෝක අවසානයයි. ඒ කියන්නේ අපි ලෝක අවසානය අපේ ජීවිත කාලය තුල අත්දැක්ක හෝ නොදැක්ක අපි හැම කෙනාම දිනක මිය යනවා. නමුත් අපි මිය යන දිනයවත් වේලාවවත් අපි කවුරුත් දන්නේ නැහැ. අපි අවදිව ඉන්නවයි කියන්නේ අපේ මරණයට සූදානමින් ඉන්න එකයි. එසේනම් අපේ අධ්‍යාත්මය අවදියෙන් තබා ගත යුතුයි. අතීතේ රාජධානිවල රාත්‍රී මුර බටයින්ගේ අවදිව සිටීම ඉතාම වටිනවා වගේ අපි අධ්‍යාත්මිකව අවදියෙන් අවධානයෙන් සිටියේ නැත්නම් නපුරා විසින් අපව අත්පත් කරගන්නවා. එනිසා ප්‍රේමවන්තීනි අපි හැම විටම යහපත් දිවි පැවැත්මකින් යුතුව පාපයෙන් ඈත් වෙලා අධ්‍යාත්මික පිරිසිදු භාවයකින් යුතුව දිවි ගෙවිය යුතුයි. එවිට අපි මරණයට මුහුණ දෙන මොහොතේදී හොඳ සූදානමකින් යුතුව එයට මුහුණ දෙන්නට පුළුවන්.
අන්න එවිටයි සදා ජීවිතය ලබා ගැනීම නැමැති ජයග්‍රහණය අපට ලබාගත හැකි වන්නේ. Thank you.